තෙරුවන් සරණයි සියලු දිනාටම අපිට දැනට සති 3 4කට එහාදී දවසක අපිට පුළුවන්කම ලැබුණා මේ කොරෝනා වෛරසය නිසා අසරණ තත්ත්වයට පත්වෙච්ච පේරාදෙණිය ප්‍රදේශයේ අපේ ගම්මානේ පවුල් 100කට අවශ්‍ය කරන එදිනදා ජීවිතයේ ආහාර පාන ලබා දෙන්න ඒ අවස්ථාවේ මතක් කරන්නට බොහොම ආදරෙන් අපිට තවත් බොහෝම මහඟු අවස්ථාවක් උදා වුණා ඒ අවස්ථාව උදා වුණේ අපේ භාවනා මධ්‍යස්ථානයේ වැඩ ඉන්න සනාතසුයේ අපේ වැවගම ධම්මික හාමුදුරුවෝ නිසා උන්වහන්සේ මට මතක් කළා අපේ හාමුදුරුවනේ මේ අපේ දඹානේ මయ్యංගනේ අපේ නායකයතු ඉන්න අපේ ආදිවාසීන් ඉන්න ගම්මානෙටත් යමක් කරන්නට පුළුවන් නම් හරිම වටිනවයි කියලා. ඉතින් එක වැඩක් කරලා ඉවර වෙච්ච ගමන් අපිටත් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක මට ඒක නොකර ඉන්නත් බැරි මට්ටමකට ආවා. මොකද මේ මිනිස්සු අපේම නෑදෑයෝ අපේම ආදිවාසීන්. ඒ නිසා මමත් ඒක කොහොම හරි කරන්නට ඕනේ කියලා කල්පනා කළා. ඉතින් මේ වැඩසටහන කරන්නට ඕනේ කියලා මං කල්පනා කළා. කාටද කියන්නේ කියලා කල්පනා කරනකොට මගේ හොඳ හිතවත් ශ්‍රද්ධාවන්ත මහත්මයෙක් ඉන්නවා. ඩිලන් රේහාට් මහත්මයා ඇමරිකාවේ ජීවත් වෙන. ඒ වගේම ඩොක්ටර් ඩිලනි රේහාට් මහත්මිය මේ දෙපළට මම කතා කළාට පස්සේ එතුමා මට මතක් කළා හාමුදුරනේ අපි මේක කොහොම හරි කරමු මගේ හොඳ යාළුවෙක් ඉන්නවා අපේ හොඳ යාළුවෙක් ලංකාවේ ඩොක්ටර් පැතුම් කෝණ මහත්මයා ඉතින් පැතුම් කාණ මහත්මයාට කතා කරලා මේ වැඩසටහන ලෑස්ති කළා ඒ නිසා ධම්මික හාමුදුරන්ගේ මග පෙන්වීම මත ඒ වගේම අපේ මයිකල් ප්‍රොන්සක් මහත්මයා සෙන්කඩගල සුදුබණ්ඩ ඒ මහත්මයාගේ මග පෙන්වීම මත අපිට පුළුවන්කම ලැබුණා අපේම නෑදෑයෝ වන ඒ ආදිවාසීන්ට ගිහින් ඒ ආදිවාසීන්ගේ ගමට ගිහිල්ලා අපිට ඒ අවශ්‍ය කරන ආධාර උපකාර කරන්නට. ඉතින් මම හිතනවා ඒක මටත් ජීවිතේ ලැබිච්ච ලොකුම වාසනාවක් කියලා ඒ අවස්ථාව ලැබීම ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා ඒ ආපු කතන්දර වලින් මට දැනගන්න ලැබුණා. ඒ වගේම මේ ආපේ ආදිවාසී නායකයතුතුළු ඇතුළු ඒ ගමේ සියලු දෙනාම බොහෝම කරුණාවෙන් මේ පින්කම කරනකොට කෘතවේදී වුණා කියලා බොහෝම කෘතවේදීකමක් ඒ අත්තන්ගේ දැක්කා මහා ගුණවත්කමක් ඒ අත්තන්ගේ දැක්කයි කියලා මට දැනගන්නට ලැබුණා. ඒ නිසා මේ වෙලාවේ මම පින් අනුමෝදන් කරනවා මේකට අතහිත දුන්න අපේ පැතුම් ඩොක්ටර් පැතුම් කොන මහත්මයාටත් ඒ වගේම ඩිලන් ඩිලනි ඒ දෙපළටත් ඒ වගේම කලන්සූරිය විශේෂයෙන්ම සරණක් ඇවිසි මිනිසුන් සංවිධානයේ ඒ සියලුම දායක පින්වතුන්ටත් මම මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම තව මට තවත් මහත්මී මෙම සඳහා උදව් කළා ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න රොෂාන් චන්ද්‍රසේකර මහත්මයා එතුමාටත් මේ සම්බන්ධව මම පින් අනුමෝදන් කරනවා. ඒ නිසා මේ පින්කමට සහභාගී වෙච්ච ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද අපි මේ ඉන්නේ දඹාන වනිල ඇත්තන්ගේ එතුමාගේ ගම්පියසේ. අපි අද දවසේ විශේෂයෙන්ම මේ උවදුරෙන් පීඩාවට පත් වෙලා ඉන්න මේ අපේම ජනකොටසක් වෙන අපේ වනිල ඇත්තෝට අපි මේ ඒ වියලි සලාකයන් දීමටයි අපි මේ පැමිණෙන්ට යෙදුනේ. විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්නට ඕනි අපි මේ කාරණය කරද්දී ඇමරිකාව චිකාගෝ නුවර බ්ලූ ලෝටස් විහාරස්ථානයේ ඒ විහාරාධිපති පේරාදෙණියේ ශ්‍රී සුජාත අපේ නායක හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි උන්වහන්සේගේ අනුශාසනාව අනුව තමයි අපි මේ කාරණේ සිද්ධ කරන්න යෙදුනේ. විශේෂයෙන්ම ලෝකේ හැම කෙනෙක්ටම මේ උවදුරෙන් දුක් විඳින වෙලාවක උන්වහන්සේ මේ උවදුර ගැන දැකලා ඒ වගේ මේ මිනිසුන් ගැන දැකලා උන්වහන්සේ මතක් කරන්න යෙදුනා පුළුවන් නම් අපි මේ විදිහේ දෙයක් මේ අසරණ මිනිසුන් වෙනුවෙන් කරමු. ඇතම් මේ ජනපද ගත්තාම හරියට වැස්ස නැතිව ඒ වගේම අපේ නායක ඇත්තන්ගේ ගම්මාන මේ වගේ මිනිසුන්ට ලොකු පහසුකම් නැහැ. ඉතින් එවැනි අවස්ථාවක තමයි අපි මෙවැනි සත්‍යාවක් කරන්නට මූලික වුණේ. ඉතින් මේ වෙලාවේදී මතක් කරන්නට ඕනි අපිත් එක්ක මේ කාරණේ තුලදී ඒ ඇමරිකාවේ ඉන්න ඩෙනෙක්ස් මහත්තයා ඒ ලංකාවේ යාළුවෙක් වන ඒ ඩොක්ටර් පැතුම් ඒ අය එකතු වෙලා විශේෂයෙන්ම මේ බිබිලේ වැඩ කරන මේ තරුණ අය
ඔවුන්ගේ සංවිධානයේ තමයි කළු හමුදාව කියලා ඒ තරුණ පිරිසක් එකතු වෙලා මේ වැඩසටහන අපි එකතු වෙලා මේ කරන්න යෙදුනේ. ඉතින් මේ වෙලාවේදී අපි විශේෂයෙන් පින් අනුමෝදන් කරන්න ඕනේ විශේෂයෙන් අපේ නායක හාමුදුරුවෝ වැඩ රාජකාරි බොහෝමයක් තියෙන ගමන් මේ අවස්ථාව ගැන දැකලා මේ වෙලාවේ අපිට ඒ අනුග්‍රහය දක්වන්න යෙදුනේ දායක සම්පත් හොයලා දෙන්න යෙදුනේ. ඒ ඩෙනෙක්ස් මහත්මයාට ඒ වගේම ඩොක්ටර් පැතුම් මේ තරුණ හැම කෙනෙක්ට මේ වෙලාවේදී පින් අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ සඳහා සම්බන්ධ වෙන්න යෙදුන අපේ සනාස්ුවේ ඒ වැඩ කටයුතු සිද්ධ කරන අපේ මයිකල් මහත්මයා එතුමාත් බොහෝ රාජකාරීයේදී මේ කාර්යය සඳහා සම්බන්ධ වෙන්න යෙදුන එතුමා අපි කරන හැම කාරණයකින්ම විශේෂයෙන්ම අපේ නායක හාමුදුරන්ගේ පළවෙනි ගෝලයා හැටියට එතුමා අපිත් එකතු වෙලා විශේෂයෙන් මේ වැඩි නායකතුමත් එක්ක මේ තැනට ඇවිල්ලා අපි මේ කාර්යයන් සිද්ධ කරන්න යෙදුනා. ඒ නිසා මේ වෙලාවේ එතුමාටත් පින් අනුමෝදන් කරන්න යෙදෙනවා. ඒ වගේම මේ වෙලාව මේ තැන අපිට සම්බන්ධ කරලා දෙන්න යෙදුන ඒ දඹානින් අපි උපාලි මහත්තයාටත් මේ වෙලාවේදී පින් අනුමෝදන් කරනවා මේ කාර්ය සිද්ධ කර ගැනීම සඳහා අපිට මේ අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන්. එනිසා හැම කෙනෙක්ටම මේ වෙලාවේදී අපිට සහය දුන්න හැම කෙනෙක්ටම පින් දෙනවා. අපි මේ වෙලාවේ අපි තව ටික සුළු මොහොතකින් විශේෂයෙන්ම ආය මතක් කරන්න ඕනි මේ හැම කෙනෙක්ටම අපි මෙතෙන්ට ආවට පස්සේ අපේ වන්නිලැත්තන්ගේ මඟ පෙන්වීම අනුව ඒ කිරිකොරහ ඒ සාම්ප්‍රදායික ඒ පූජාව සිද්ධ කරන්න යෙදුනා. ඉතින් මෙවැනි වූ විදිහට ඔවුන් අපිට ඒ ඔවුන්ගේ තිබෙන විශේෂයෙන්ම අපි නායකතුමත් එක්ක බොහෝ වෙලාවක් කතා කරන්න යෙදුනා. ඒ වෙලාවේ එතුමා මේ විවසනය සම්බන්ධයෙන් ඒ වගේම මිනිස්සු මේ දේවල් වලට සූදානම් වෙන්නේ කොහොමද ඒ වගේම පරිසරයට තියෙන ආදරේ මේ හැම දෙයක් ගැනම අපි කතා කරන්න යෙදුනා. ඉතින් ඒක ලොකු ජීවිතේ ලැබුණු ලොකු වාසනාවක් හැටියට මේ වෙලාවේදී මතක් කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙක්ටම කියන්නේ ඔබ ගෙදර ඉදින් මේක දැන් මාස දෙක තුනකින් ඉවර වෙයි. හැබැයි එහෙම හිතන්නේ නැතුව හැම කෙනෙක්ම ගෙදර ඉන්න ගමන් ගෙදර මොනහරි වවා ගන්න විශේෂයෙන්ම නායක හඳුරු මතක් කරේ දේ තමයි හැම කෙනෙක්ටම කියන්න කියලා. ගෙදර මොනහරි වගා කරන්න එහෙම වුණොත් ඔබට මේ දේවල් වලට මුහුණ දෙන්නට හැකියාව තිබෙයි කියන කාරණේ. එහෙමනම් මේට වැඩි කතා කරන්න මේ සඳහා සහභාගී වෙන්න දුන අපේ නායකතුමාට ඒ වගේම මයිකල් මහත්මයාට ඒ වගේම මේ බිබිල් ප්‍රදේශයෙන් සහභාගී වෙන්න දුන ඒ කළු අමුදාවේ ඒ අපේ මල්ලිට ඒ වගේම මේ නංගිට හැම කෙනෙක්ටම මේ සඳහා නන්නායිරුන් උදව් උපකාර කළ හැම කෙනෙක්ටම මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි. මේතන මේ අත්තු හිටලන්නත් කොද ඊයේ හවස් කාලෙ මැච්ච තමයි මේ අත්තන්ට මේ පණිවිඩ පුජ්ජ මන්දු උනේ. ඉතින් මේ පණිවිඩ පුජ්ජ මන්දු වෙනකොට ඒ වෙලාව පුජ්ජ මේ කැපුලට නම් පුජ්ජවල් තැනමක් වුමනා තැනයි කියලා කතා දැම්මා. ඉතින් ඇත්තටම මේ ගම් පුජ්ජ මන්දු කරගත්තොත් මේතනේ පවුල් 500කට වැඩි දෙනෙක් ජීවත් වෙන මන්දු වෙනවා. ඉතින් මේ වෙලාව පුජ්ජ මේතනට කපුවල ඇත්තු මේතන සංවිධාන තැන බඳු කරලා තිබෙන්නේ මේ ගම්පුජ්ජ විතරක් පොදුයි. තවත් මේ වගේම මේ අතරන තැන බඳු වෙච්ච හැම එකමකටම මේ ඒ ඇත්තන්ට හිට්ලාන තැනමෙන් මේ උදව් තැන බඳු කරන්නේ. ඉතින් මේතනට මේ ඇත්තන්ට කතා දැන් මේ 50ම. ඉතින් මේ 50ම මේ ඇත්තෝ නම් පුජ්ජවල් ලැබුව කලාවා. ඇත්තටම මේ වෙලා පුජ්ජේ ඇයිරුකලට බඳු කරුවොත් මේ ඇත්තන්නේ ගම්පුජ්ජ විතරක් නෙවෙයි. මේ රට පුජ්ජම ලොකු තැනේ ගැටලුවකට මන්දු වෙලා තිබෙන වෙලා පුජ්ජක්. ඉතින් ඒ ඇමරිකා පෝර් ගම්පුජ්ජේ රඳනේ නායක කපුවල ඇත්තෝ ඒ ඇත්තන්නේ හිට්ලාන ඌරලත් එක්ක සාකච්ඡා කරන මන්දු කරලා මේ ඇත්තන්නේ ගම්පුජ්ජේ රඳන හැම එකම කුට නෙමෙයි මේ දනේ තනමකට කණ්ඩායමකට මේ මොන එකක් හරි බඩු පුජ්ජ යනෝ කලනවා. ඉතින් ඇත්තතෙනෙම මේ වෙලා පුජ්ජේ මිනික් ගජ්ජු හැටිමට මිනික් ගජ්ජු මොන එකක් හරි කරදරයකට ගැටලුවකට මන්දු වෙච්ච ගම ඒ ඇත්තන්ට උදව් තන මන්දු කරන එකම උපකාර පුජ්ජ මන්දු කරන එකම තමයි යුතුකම. ඉතින් මේ ඇත්තෝ මේ වෙලා පුජ්ජේ ඒ නායක කපුවල ඇත්තන්ටත් ඒ වගේම මේවෙන් සම්බන්ධ වෙන මන්දු වෙච්ච මේ කපුවල ඇත්තන්ටත් ඇමරිකා පෝර්ගම් පුජ්ජේ ඉන්ති බලයේ මංගච්චපු මයිකල් හෝරටත් ඒ වගේම
मे मंगू हेम खंडायम कटम मे अत्व परंपरा नायक हेतिम परंपरा माम के पिंपुजन खल नो मे विलापुजी माम के But I'm really honored today to be able to participate in this this almsgiving. Today we're here with the indigenous population within Sri Lanka. It's a population that's maintaining very traditional values, and they have their own unique language and religion, and they've been sharing with us today some of their culture and so much of the Nayaka's wisdom. I'm very grateful for the conversations that I've been able to participate in today, and also to have been able to share some relief. Today's program has been under the guidance of our Bante Sujata and the Blue Lotus Temple. The sponsorship came from Dr. Patum and our brother Dylan in the United States. And the organization and procurement of all of the goods today was done through the Black Army that's working here in Sri Lanka, and organized by our Dhammika Hamdru and all of our friends here in Sri Lanka and Sanatha Suya. So this is an effort that came from so many people, and it's a very nice way to be able to connect with not just the people that are close to us, but understanding that this is an entire community and a whole world, and it's not, it's affecting, this pandemic is affecting us at every level. So I'm very honored to be here today. This is my first time. And so on behalf of, you know, the American or the English speaking population, I want to say thank you. Bahumi Stuti, Rompan Andri, Hondamai. So thank you, everyone. Thank you so much. Pani